පහුගිය සති කීපයකට කලින් ඉන්දියාවේ පස්මහ ගොඩනැගිල්ල නිවාසයක් කඩාගෙන වැටුණා ඒ ඇල තියෙන ඩිරෙක්ෂන් එකට. අපි ඒකට හේතුව අද කතා කරලා බලමු. මොකද අපිටත් ඉගෙන ගන්න ගොඩාක් දේවල් තියෙනවා ඔයාලටත්. මේ වගේ ඇලක් අභියස, කුඹුරක් අභියස නිවස ඉදි කරනවා නම් ඉතාමත් පරිස්සම් වෙන්න ඕන. නිසි චාර්ටර්ඩ් ස්ට්‍රක්චරල් ඉංජිනියර්ගේ ස්ට්‍රක්චරල් ප්ලෑන්, ප්ලම්බින් ඩ්‍රෝවින්ස්, ඉලෙක්ට්‍රිකල් ඩ්‍රෝවින්ස්, ආර්කිටෙක්චරල් ප්ලෑන්ස් සියල්ලම ලබාගෙන අවසන්ලා තමයි නිවස අරඹන්න ඕන. වලට ඉගෙන ගන්න තියෙන මේ කඩා ගැටෙනව සමග බලන්න කෝටි කීයක, මිලියන කීයක පාඩුවක් දුන්නේ ඒ පවුලට. ඉතින් ඔයාලටත් මේ වගේ දේවල් වෙන්න පුළුවන්. දැනටත් ඇත්තටම වෙලා තියෙනවා. මේ ඉන්නෙත් මේ වගුරු ආශ්‍රිත ප්‍රදේශයක නිවාසිදි කරනවා. ඒ නිවාසත් කීපයක් මේ මොහොතේදීත් ඇල වෙලා තියෙනවා. ඉතින් අපි බලන්නේ පුළුවන් තරම් ඔයාලට එහෙම දෙයක් නොවී නිසි අයුරින් කොහොමද ඔබගේ නිවස ඉදි කරන්න කියලා. ඉතින් මේක හේතුවක් වෙන්න පුළුවන් ග්‍රවුන්ඩ් සෙටල්මන්ට් එක. ග්‍රවුන්ඩ් සෙටල්මන්ට් එක. ඒ කියන්නේ ඇල ආශ්‍රිතව වෝටර් ටේබල් එක ඉහළයි. දියසීරාව වැඩි, වතුර තියෙනවා. ඒතර බේස් කියලා තියෙන අපි කොලම්ස් කියලා තියෙන කණු. ඒ කණු ආශ්‍රිතව වතුර නිතරම රැඳී තියෙනවා. ඒක හින්දා කාලයක් යනකොට මේ වතුර නිසා ගොඩනැගිල්ල ඒ දිශාවට තමයි කඩාගෙන වැටෙන්න ප්‍රධානම හේතුව වෙලා තියෙන්නේ. එතකොට මෙහිදී ඔබ ස්ට්‍රක්චරල් ප්ලෑන් ලබා ගත්තා නම් මේ වගුරු ආශ්‍රිතව නිර්මාණය කරනකොට ෆවුන්ඩේෂන් එක ගැන තමයි සැලකිලිමත් වෙන්න ඕන. ඔයාලා කොච්චර උඩට වියදම් කරත්, ඒ කියන්නේ සුපර් ස්ට්‍රක්චර් වියදම් කරත් වැඩක් වෙන්නේ නැහැ. ෆවුන්ඩේෂන් එක ගැන තමයි, සබ්ස්ට්‍රක්චර් එක තමයි හරියට කරන්න ඕන.